හරන් කියනකා පිස්සෙක්නේ ඌ උමතෙක්නේ යන්නේ බුද්ධාගමේ කියලා පොත්පත්වල පවා ලියල තියෙනවා ඒක සම්පූර්ණම වැරදි. යක ඇත තියෙන ලොකු පිහක් කාගද මැරුම් කාපයක් කනගේ ඇතත් ලොකු පිහත් තියෙන මේ මනුසයා මේ ඔක්කොම වහගෙන ඇවිල්ලා එයාගේ එල්ලුව මාළු එයා මාළු කැපුවා මේ මනුසය යවා. අයිබුවන් සලාමලෙක්කු අදෙන්නේ වෙනස්ම විදිහේ වෙනස්ම අත්දැකීමක් ඔබට දෙන්න. හැමදාම කිව්වේ උඹ පුළුවන්නම් කතා කරපා මේ රට වෙනුවෙන් කියලා. ඉතින් ඒ විදිහට කතා කරගෙන අද එනවා මම අපූර්ව දෙයක් ඔබට කියන්න. ඒ තමයි අප්‍රේල් 21 කාටවත් අපිට අමතක වෙන්නේ නැති දවසක්. අප්‍රේල් 21 කියද්දි ගොඩක් දුක හිතිච්ච දවසක්. ඒ කොයි ජාතිය නිසාද කියලා ඇහුවොත් තරහ වෙන්න එපා සර්, කියාවේ මුස්ලිම් ජාතිය නිසා කියලා. හැබැයි මුස්ලිම් ජාතියෙත් ඉන්න වර්ග දෙකක් නේද? එහම මම හිතන විදිහට එහෙමයි. ඔව්. ඉතින් ඒ එදා අප්‍රේල් 21 අපිට අභියෝගයක් වුණු ශ්‍රී ලංකාවට 30 වසරක සාපලත් යුද්ධය නිමා කරලා වැඩික අවුරුදු 10ක් යන ඉස්සෙල්ලා ආයේ බෝම්බ සද්ද හොඳට ඇහෙන්න පටන් ගත්තා. ඒ ඇහුනේ කුමක් නිසාද කියලා කතා කරන්න සූදානම වෙනවා මේ වෙලාවේ. ආයිබුවන් සලාම් අලෙකුම්. ආයිබුවන්. ඉතින් කොහොමද ජීවිතේ? ඉන්නවා. සැපෙන් සතුටෙන් ඉන්නවා. සැපෙන් සතුටෙන් විනෝදෙන් ඉන්නවා. ඉන්නවා. ඉතින් හිනා වුණා වගේ නෙමෙයි පස්සේ පොඩ්ඩක් අමාරු වෙන පුළුවන් අහන ප්‍රශ්නේ. කමක් නැහැ. ඇත්තටම මුස්ලිම් ජාතිය අදහන මොන දෙවියොද? මුස්ලිම් අපි අදහන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ. අල්ලාහ් කියන්නේ ජීවමාන දෙවි කෙනෙක්ද? අල්ලාහ් කියන්නේ ක්‍රියේටර් ඔෆ් ද එන්ටයර් යුනිවර්ස්. මේ සම්පූර්ණ සසරේම ක්‍රියේට් කරපු එකන. නිර්මාණය කරපු එකන. නිර්මාණය කරා නම් අල්ලාහ් මේ ලෝකය කොහොමද අපායක් තියෙන්නේ? අපාය සර්ගය කියලා එයාටත් පුළුවන් ඒක නිර්මාණය කරගන්න. ඒ දෙවියන්ට පුළුවන් ඒක නිර්මාණය. අපිට යවන්න ඕනේ, අපි නිර්මාණය කරගන්න ඕනේ, අනාගතය දකින්න ඕනේ, හොඳ කරන්න ඕනේ. කෙලින්ම පුළුවන්නේ යන්න එතුමට කියන්නේ නිගමනය කරන්න තිබ්බනේ සර්ගයට. මෙයා හොඳයි කලින්ම ඉපදිනකොටම සර්ගයට යන්න, මෙයා හොඳයි අපායට යන්න කියලා. ඒකට ප්‍රශ්නයක් උත්තරේ. මිනිසාට මොළයක් තියෙනවා. අරාබියෙන් කියන්න අල් අකුල් කියලා. මෙන්න මේක හොඳදේ, මෙන්න මේක නරකදේ කියලා තේරුම් ගන්න පුළුවන් මොළයක් ඇතුව තමයි මිනිසාව මවල තියෙන්නේ. මේ මිනිසා තමන්ගේ මොළේ පාවිච්චි කරලා තමයි යා යුතු තැන තීරණය කරගන්න ඕනේ. ඉතින් අල්ලාහ් මැහුවනම් ඇයි යා යුතු තැන අපි නිගමනය කරගන්නට උනේ? අල්ලාහ් මවපු මිනිසාට දීලා තියෙන මොළයෙන් නුඹ මේ මොළය පාවිච්චි කරලා මෙන්න මේ ආකාරයට ජීවත් වෙහන් කියලා ඒ ජීවත් වෙන මාර්ගයකුත් පෙන්වලා දීලා තියෙනවා. ආ මාර්ගයක් තියෙනවා මේ පාර යන්න. මෙන්න මේ පාර යන්න ස්වර්ගයට යන්න පුළුවන්. මෙන්න මේ පාර යන්න අපායට යන්න පුළුවන්. අපායට යන්න පුළුවන්. එතකොට අර අප්‍රේල් 21 ගහපු කට්ටිය ස්වර්ගයටද ගියේ? අප්‍රේල් 21 ගහපු කට්ටිය ස්වර්ගයට කියලා ඔබතුමා කොහොමද කියන්නේ? ඇයි අර කියන්නේ කන්‍යාවේ හැත්ලේ? එක එක කියන කතාව නේ මං කියන්නේ. දැන් ඔබතුමා මට කියනවනේ ඒගොල්ලෝ ස්වර්ගයට ගියා කියලා. ඔයා කොහොමද දැනගත්තේ ස්වර්ගයට ගිය කියලා? ඇයි අර මූණ පොදේ? මිනි මිනිස්සේ මිනි මරලා ස්වර්ගයට යතකේ? ඔව් ඒක මමත් පිළිගන්නවා. මගේ ආගමේ තියෙන අපාය කියලා දෙයක් මමත් ඒ මත හිටියා. හැබැයි මුස්ලිම් ජාතිය සමහරක් පිටසක් කිව්වා ස්වර්ගයට ගියා ඒ කන්‍යාවේ 72 ආශ්‍රය කරන්න පුළුවන්. ඒ මුස්ලිම් ජාතිය කියපු කතාව නෙවෙයි. ඒ අයගේ විකෘති කරන ලද මොළයට ලියා බ්‍රේන් වොෂ් වොෂින්. බ්‍රේන් වොෂ් කළා. ඒකෙන් බ්‍රේන් වොෂ් කළා හදලා aran තියෙන සාරා aran තියෙන්නේ. ඒක ඇත්තක් නෙවෙයි. ඒක සම්පූර්ණ බොරුවක්. සම්පූර්ණ බොරුවක්. මිනිහෙක් මිනි මරලා එහෙම නැත්නම් සූදි කරලා එහෙම නැත්නම් තවත් මේ අපායට යන කරුණු කරලා යම් කෙනෙක් ස්වර්ගයට යනවායි කියලා යම් ආගමක් කියනවනම් ඒ ආගම සම්පූර්ණ බොරුවක් කියන එක යථාර්ථයෙන් අපි කාට කවු අපි සියලු දෙනාටම දැනගන්න පුළුවන් අපේ මොලේ. එතකොට සහරාන් එදා අදහපු ආගම බොරුවක්.
සහරයන් අදහපු ආගම ඉස්ලාම් ආගම. ඉස්ලාම් ආගමේ එවැනි මතයක් බ්‍රේන් වොෂ් කරලා ඒගොල්ලන්ගේ මොලේට දීලා තිබුණා. උඹ මේ අහවල්කාරිය අහවලදී කරොත් උඹ ස්වර්ගයට යනවා කියලා. හැබැයි ඌ ගියේ ස්වර්ගයට නෙවෙයි, ඌ කෙලින්ම ගියේ අපායට. එතකොට මළුතුමනි, මං අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි සහරාන් අපායට ගියා. හරිද? එතකොට සහරාන්ලගේ බ්‍රේන් වොෂ් කරන්න තරම් මේ රටේ ආයේ 2020 ආයේ සහරාන්ලා බිහි වේද? ආයේ සහරාන්ලා මේ රටේ බිහි වෙනවා? ඔව්. දැන් මොකද දැන් සිංහල මනුස්සයත් එක්ක සමහරක් පිරිස කතා කරන්නේ නැහැ. මුස්ලිම් ආගමේ කට්ටිය වෙනම තමන්ගේ ජීවිතේ ගෙනියනවා. කඩේකට යන්නේ නැහැ සිංහල කඩේකට. එතකොට අපිට පුළුවන් නේ 2020 ආයේ සහරාන් ගායක් ගන්න නැහැ කියන මතයට එන්න. සහරාන් අදහපු ආගම ඉස්ලාම් ආගම. ආගමේ වැරද්දක් නැහැ. බෞද්ධයෝ අදහන ආගම බුද්ධ ආගම. මේ හවසට බැලුවහම කාල බාගේ බෝතලේ ගහගෙන බුද්ධාගම අධහන කට්ටිය කාණුවේ වැටලා තියෙනවා. මිනිසුත් එක්ක දිගට හරහට එක එක මේකුත් සෙල්ලම් කරන්න යනවා. ආගම පලි නෑ මේකට. එතන ඔබතුමා කියන්නේ ආගම කිසි දෙයකට පලි නෑ. ආගම පලි නෑ. ආගම අධහප කට්ටිය. ඔව්. ආගම අධහන කට්ටිය. ඒගොල්ලන්ගේ මොලේ තියෙන මේ වැරදි මත, එහෙම නැත්නම් රෝන් බිහේවියර්, ඒකෙන් තමයි මේව සිද්ධ වෙන්නේ. ආගමක් පලි නැහැ. ආගම පලි නැහැ කිසිම දෙයකට. කිසිම දෙයකට. බුද්ධ ආගම පලිත් නැහැ. ඉස්ලාම් ආගම පලිත් නැහැ. ක්‍රිස්තියානි ආගම පලිත් නැහැ. එතකොට බලතුනේ මම අහන්න කැමති ඔය කතාවෙන් කතාවම ලංකාවේ තියෙනවා ෂරියා නීතියක්. නීතිගත කළා? නීතිගත කරන්න උමෙති උනාට තමහත් තැන්වල තියෙනවා ෂරියා පාසල්. එතකොට ඒව ලංකාවට ඕනේද කියලා ඇහුවොත් මට කියන්නේ ඉස්සෙල්ලා ෂරියා කියන වචනේ මොකක්ද අදහස් කරන්නේ කියලා. ෂරියා කියන්නේ මුස්ලිම් ජනවර්ගයටම ආවේණිකුණු නීති පද්ධතියක්. ෂරියා කියන වචනේ දැනට ලංකාවේ ඉන්න අපේ ලාංකිකයන් අතර මහා භයානක වචනයක් හැටියට තමයි දැන් මිනිස්සු හඳුනගෙන තියෙන්නේ. මේක සම්පූර්ණ වැරද්දක්. ෂරියා නීතිය ෂරියා නීතිය කිව්වහම අර බෙල්ල කපන එකයි අතපය කපන එකයි ඔන්න ඕක තමයි ෂරියා නීතිය කියලා. අපි 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 දකින දෙයක් මේක. ඇයි මොකද අන්තර්ජාලයේ දැක්කම ෂරියා කියලා ගැහුව ගමන් ආ බෙල්ල කපනවා බිහිය තියලා අදිනවා. ඉතින් ඒ දේ දැක්කට පස්සේ අපි ඒකට අපි පුරුදු වෙනවා ෂරියා කියලා. ඒක තමයි වැරද්ද. ෂරියා නීතිය කියන්නේ මුස්ලිම් නීතිය. මුස්ලිම් නීතිය කියන්නේ මොකද්ද? දැන් ඉස්ලාම් ආගමේ කියන්නේ how to live මේ ජීවිතය යුත්තේ කෙසේද කියන ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඉස්ලාම් ආගමේ තියෙන්නේ. පල්ලියට යනවා නම් අහවල් විදියට යන්න. ඉස්කෝලේට යනවා නම් අහවල් විදියට යන්න. අනිත් මිනිස්සුත් එක්ක අනිත් මනුස්සයත් එක්ක කතා බහ කරනවා නම් අහවල් විදියට කතා කරන්න. විවාහයක් කරනවා නම් අහවල් විදියට විවාහය කරන්න. එතකොට ওই විවාහ වෙළඳාම කරනවා නම් ඒ වෙළඳාම කරන්නත් නීති රීති තියෙනවා. ඒ නීති රීති මාලාව වෙළඳාමේදී පිළිපදින්න. මෙන්න මෙහෙම අපේ දෛනික ජීවිතයේ සියලුම කාර්යම් වලට නීති රීති පනවලා තියෙනවා. මෙන්න මේ නීති රීති මාලාව ඔක්කොම එකතු කරපු ඒකට තමයි කියන්නේ ෂරියා නීතිය කියලා. එහෙම නැත්නම් මුස්ලිම් නීතිය කියලා. එතකොට ඉස්ලාම් ආගම අදහන නීති පද්ධතියක් දාලා තියෙනවා. එහෙමද? ඔව්. එතන බුද්ධාගමේ නීති පද්ධතියක් නැහැ. ඒ නීති පද්ධතියක් දාලා ආගමේ මිනිස්සු හිර කළා දැන්. බුද්ධාගමේ නීති පද්ධතියක් නැහැ. ක්‍රිස්තියානි ආගමේ නීති පද්ධතියක් නැහැ. හින්දු ආගමේ නීති පද්ධතියක් නැහැ. ඉස්ලාම් ආගමේ විතරයි තියෙන්නේ නීති පද්ධතිය. ඔව්. ඒ ඉතින් ඒ දාලා ඉර පල්ලියට යනවා නම් යන්න කලින් ඇබ්ලූෂන් එක කරන්න. ඇඟපත හොදගන්න ඒකට ක්‍රමයක් තියෙනවා. පල්ලියට ගියාම පල්ලියේ ප්‍රේ කරන්න ඒ විදිහට ඉන්න. පල්ලියේ ප්‍රයාසක යම් කෙනෙක් කණ්ඩක් කරනවා නම් එයාට උඩින් යන්න බෑ. You have to obey him. ඒ විදිහට යන්න. විවාහයක් කරනවා නම් bride groom දෙන්නම ඉන්න ඕන. සාක්ෂීන් දෙන්නක් ඉන්න ඕන. ගෑණිගේ පැත්තෙන් ස්ත්‍රීගේ පැත්තෙන් එයාට බාරකරුවෙකුත් ඉන්න ඕන.
ඒ භාරකරුව තමයි ඒ ස්ත්‍රීව කසාද බැඳල දෙන වැඩේ ඒ කටයුත්ත කරන්න ඕනේ කියලා එම නීති පද්ධතියක් තියෙනවා. මේ නීති පද්ධතිය අද අපේ රටේ ලංකාවේ බෞද්ධයන්ටත් තියෙනවා. මම ට්‍රාන්ස්ලේට් කරනවා, පරිවර්තනය කරනවා. විවාහ සහතික, මුස්ලිම් විවාහ සහතික පරිවර්තනය කරනකොට මෙන්න මේ ටික තියෙනවා වගේම බෞද්ධ අයගේ විවාහ සහතිකයේ පරිවර්තනය කරනකොටත් බ්‍රයිඩ් ඉන්නවා, බ්‍රයිඩ් ග්‍රූම් ඉන්නවා, සාක්ෂිකරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒක කරන්න රජයෙන් බලයලත් නිලධාරියෙක් ඉන්නවා. ඒ ටික තියෙන්න ඕන. ඒක බුද්ධාගම බේස්ඩ් ඔන් බුද්ධාගම වෙන්න පුළුවන් මගේ මතේ හැටියට. ඒක තියෙනවා. ඒක තියෙනවා. මෙන්න මේ වගේ දෛනික ජීවිතයේ සියලුම කටයුතු වලට නීති රීති තියෙනවා. ඒ වුණාට අගහ ආගමක් අදහන නීතියක් ඕනේ නෑනේ. තමන්ට පුළුවන් නම් කැමති නම් පල්ලියට එන්න, නැත්තම් නම් එන්න නැතු වෙන්න. මොකද දැන් පස් පාරක් එන්න ඕනේ කියලා මතයක් තියෙනවනේ පල්ලියට. ආගමක් අදහන්න ජීවත් වෙන්න ආගමක් ඕනේ නෑ කියන මතයෙන් තමයි අද සම්පූර්ණයෙන්ම ලෝකේ කරප්ට් වෙලා ගියේ. ඒ වුණාට බුදුදහමේ තියෙනවා මේ මාර්ගය මාන්නේ මේවා. ඔපඩි විනාඩිය දෙන්න. මාර්ගයක් පෙන්වලා තියෙනවා. ඔබ මාර්ගය කැමති නම් ඵලයක්, නැත්තම් නොගෙහින් ඉඳා. ඉතින් ඔබතුමාලගේ ආවඩක් පුළුවන්නේ කැමති නම් යන්න. මේක තමයි මාර්ගය, මේක තමයි සර්ගය, මේක තමයි අපාය. ඒ තීම් එකක් මිනිසුන්ට පෙන්වලා දීලා තියෙනවා. ඒ තීම් එකේ යනව නම් යන්න, නැත්තම් නොගෙහින් ඉන්න. ඔන්න ඕක තමයි බුද්ධාගමටත් ඉස්ලාම් ආගමටත් තියෙන වෙනස. බෞද්ධ දර්ශනය, බුදු දහම. මම ඊයේ පෙරේදත් ඇහුවා ලොකු හාමුදුරුවෝ කෙනෙක් දේශනාවක් කරනවා. එයා කියන්නේ බුද්ධ ආගමේ කියලා පොත්පත්වල පවා ලියලා තියෙනවා. ඒක සම්පූර්ණම වැරදි. බුද්ධ ආගම නෙවෙයි බුදු දහම, බුදු දර්ශනය. බුද්ධ ආගමේ කියලා තියෙන මෙන්න මෙහෙමයි, බුදු දර්ශනය කියලා තියෙන මෙන්න මෙහෙමයි. මෙහෙම කරොත් මෙන්න මේ ටික සිද්ධ වෙයි, මෙහෙම කරොත් මෙන්න මේ ටික සිද්ධ වෙයි. එහෙම නැතුව එහෙ නීති නෑ. රයිට්. ඉස්ලාම් ආගමේ තියෙන්නේ එහෙම නෙවෙයි. මේක මේ ආකාරයට කරන්න ඕන, මේක තමයි හරිම ක්‍රමය. එතකොට කර නැත්තොත් අපායට යනවා. එහෙමද? කර නැත්තොත් එයාට දඬුවම් තියෙනවා. මේ දඬුවම් මොනවද? කසපාරවලද නැත්තම් කොහමද? කොහමද මට දඬුවම් තියෙනවා. ඔක්කොටම දඬුවම් නෑ. ඔව්. මිනිහෙක් මැරුවොත් මිනිහ මරුමට දඬුවමක් නියම කරලායි තියෙන්නේ. මොකද මිනිහ මරුවට දඬුවම දැන් ගිය අවුරුදු 5 30 අපේ ජනාධිපතිතුමා කෙලින්ම හිටියා මිනිහ මරුවාට එම දඬුවමම දෙන්න ඕන. එල්ලුම්ගහ මේ එල්ලුම්ගහ දෙන්න ඕන. වටේ කිව්වේ ඒකනේ. ඔව්. ඔව්. එතකොට එයාට ඒක කරන්න ඕනේ කියලා හිටියා. ඒ වුණත් කෙරුණේ නැහැ. ලංකාවේ ඉතිහාසය බලනකොට යම් කලකදී ඕක තිබුණා. දැන් එල්ලුම්ගහ තියෙන්න ඕනද කියලා මේ කියන්නේ? ආ එල්ලුම්ගහ තියෙන්න ඕනද කියලා? එල්ලුම්ගහ තියෙන්නත් ඕන, එල්ලලා මරන්නත් ඕන. එල්ලලා මරන්න ඕන ආගමක එක්කෙනෙක්ට එල්ලලා මරන්න පුළුවන්. එහෙමද? ඕන ආගමකට එල්ලලා මරන්න ඕන ආගම එක්කෙනෙක් රටේ නීතියට. දැන් රටේ නීතිය මිනිහ මරුමක් ඔප්පු වුණොත් එයාව එල්ලුම්ගහ යවනවා කියන එක. ඒක මුස්ලිම් වේවා, ඒක සිංහල වේවා, බෞද්ධ වේවා, ජමලි වේවා, ක්‍රිස්තියානි වේවා, ඒක ප්‍රශ්නේ ආගමක් අදාළ වෙන්නේ. එතකොට අදාළ වෙන්නේ තමන් කරපු වැරද්ද විතරයි. ඔව්. එක්කව තමන් කරපු වැරද්ද තමන් පිළිගැනීම, එහෙම නැත්නම් සාක්ෂි වලින් ඔප්පු වීම. ඒක හරියි. දෙකෙන් එකක්. ඔව්. එතකොට මළුවිතුමා කියන්නේ ලංකාවේ තියෙන්නට ඕනේ මරණ දඬුවම. මරණ දඬුවම තියෙන්නට ඕනේ ලංකාවේ. එල්ලුම්ගහ කෙලින්ම. මගේ පෞද්ගලික අදහස. ඔව්. අද ලංකාවේ තියෙන තරම් මිනිමරුම් දැක්කහම. ඔව්. අතපත්තරේ බලන්න. ඊයේ පැපත්තරේ බලන්න. එරේද පත්තරේ බලන්න. අන අතන ගංගක කවුරු හරි එක්කෙනෙක්, තවත් කැලාවක තව කවුරු එක්කෙනෙක්, තවත් මුල්ලක තව කවුරු හරි එක්කෙනෙක් මරලා දාලා කෙලිම මරලා දාලා. රයිට්. මේක නවත්තන්නේ කොහොමද? හරි. ඒකට ලුංගහ ක්‍රියාත්මක කළ යුතුයි කියන ධර්ම දේශනාවෙන් විතරක් නවත්තන්න පුළුවන් කියන එක දැන් බොරුවයි කියන එක අසත්‍යයි. එතකොට බුද්ධාගම බොරුවා? බුද්ධාගම බොරුවක් කියලා? බුද්ධාගම බොරුවයි කිව්වේ නැහැ. ඔව්. මම දැන් කලින්ම මුලින්ම මං කිව්වේ. ඔව්. ආගමට අපහාසයක් කරන්නේ. ඔව්. මේ ආගම් අදහන අයගේ වැරදි. රයිට්. ආගම් අදහන අයගේ වැරදි. දැන් සමහරක් පිරිසක් කියනවා මේක බෞද්ධ රටක් නෙමෙයි, මේක අපේ රටක්. ඒ කියන්නේ දැන්
උතුර කෙලින්ම වෙනස්නේ මේ පාර 20යි 20 ජනාධිපතිවරණේ. කෙලින්ම බලන්නකෝ සුළු ජාතීන් කියලා අපි හඳුන්වන. එහෙම කියනවනේ මේ. සුළු ජාතීන් කියලා හඳුන්වන පිළ ස්ථානික කර. ඇයි සජිත් ප්‍රේමදාස් විතරක් දුන්නේ? ඉතින් දෙකට සමානාත්මතාවයෙන් සලකන තිබෙන දේශපාලන මතවාදයක්. මොකද ගෝඨාභය රාජපක්ෂ බෞද්ධ නිසාද එදා චන්ද නැත්තේ? එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒකට හරි උත්තරයක් ඕනේ මට. මේක දේශපාලන ප්‍රශ්නයක්. දේශපාලන බැල්මක් තියෙනවා. උතුරේ ජනතාව ඒ වගේම ඊස්ට් වල පරිහරයක්ම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සාධාරණ ටික ඉෂ්ට කරගන්න. තමන්ගේ සාධාරණ ඉල්ලීම් ටික සජිත් මහත්තයා ආවොත් ඉෂ්ට කරද්දී කියලා ඒගොල්ලන්ගේ මතයක් තිබුණා. ඒ කියන්නේ වෙනම රටක්. වෙනම රටක් නෙවෙයි. වෙනම රටක් නෙවෙයි. දැන් අදත් සම්බන්ධයෙන් කියනවා. අදත් සුමේන්ත්‍රයෙන් කියනවා. ඒකීය රටක් තුල ලංකාව තුල ඒකීය ලංකාව තුල අපේ අයිතිවාසිකම් අපට ලබා දෙන්න. ඉතින් අයිතිවාසිකම් ලබා දෙනවට සමානාත්මතාවයෙන් දැන් ඔබතුමාලා අර බුරුකාව කියලා පාවිච්චි කරානේ. ඒ මොකටද බුරුකාවක් දාගෙන ගියේ? දැන් බුරුකාව තහනන්නේ ලංකාවේ. දැන් තහනම් විදියට තිබ්බා. දැන් ඒක කෙලිම් නම් හියාබ්. ඒ හියාබ් එක මොකටද දාන්නේ? ඉතින් ඒ කාලේ ප්‍රශ්න වැඩි වුණා. හියාබ්යෙන් බෝම්බරන් ගියා. ඉතින් ඒ නිසා එක අපේ එක නීතිය ක්‍රියාත්මක කරලා තිබ්බනේ. ඔබලට තිබ්බනේ මේ විදියට අපේ ෂර්ට් එකල් සමය ගහගෙන යන්න. ඔබේ ප්‍රශ්නේම වැරද්ද තියෙනවා. ඔබට දැන් කියවුණා බුරුකාව දැනට ලංකාවේ තහනම් කියලා. බුරුකාවේ කියන්නේ වහන් යන එක. ෆේස් කවර් එක. රයිට්. ෆේස් කවර් එක දැන් අද ලංකාවේ තහනම් නැහැ. ඇයි දා අප්‍රේල් 21 තහනම් කරා කියලා කිව්වනේ මීඩියා වලට? අප්‍රේල් 21න් පස්සේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා ගැසට් එකක් මාර්ගයෙන් තහනම් කරා. ඒ තහනම් නියෝගය පැනෙව්වේ එමර්ජෙන්සි ලෝ යටතේ. එමර්ජෙන්සි ලෝ එක අයින් කරනවත් එක්කම ඒ තහනම් නියෝගයත් අයින් වුණා. එතන මෛත්‍රීපාල සිරිසේන එදා ඒක අයින් කරා. එහෙමද? තහනම් නියෝගයක්. ඒක තමයි තහනම් නියෝගය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් අයින් කරා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් අයින් කරනකොට අයින් කරයි කියලා අපි කියනකොට අපි කෙලින්ම දික් කරනවා එයාට. ඔව්. එහෙම නෙවෙයි ප්‍රශ්නේ. ඒ නීතිය ගෙනාවේ under the emergency act and under the emergency law. ඔව්. emergency law එකෙන් ගෙනාපු ඒ තහනම් නියෝගය emergency එක අයින් වෙනවත් එක්කම නිකම්ම අයින් වෙනවා. right. එහෙම නොවෙන්න එදා පාර්ලිමේන්තුවේ emergency law එක අයින් කරන්න කලින් තලතාත කෝරල එතකොට හිටපු Minister of Justice. එයා යෝජනාවක් ගෙනාවා මේක ස්ථිර කරන්න. එතකොට ඒක කරගන්න බැරි වුණා. ඒ පැත්තෙන් එහෙමයි. එතකොට මං අහන ප්‍රශ්නයක් විදියට බුරුකාව ලංකාවට ඕනද? ආ බුරුකාව මොකටද ලංකාවට මුල් ලස්? බුරුකාව ලංකාවට ඕනද? හොඳම ප්‍රශ්නයක්. බුරුකාවේ කියන්නේ මූණ හිස් වැසිල්ල. ෆේස් කව නැත්නම් ෆේස් වෙයි. ෆේස් වෙයිල් එක ලංකාවට අවශ්‍ය නැහැ. අරාබි රටවල් වල 100%ක්ම මුස්ලිම්. හරි. ඔව්. ඒගොල්ලෝ මූණ සම්පූර්ණයෙන්ම වහගෙන ගියයි කියලා ආරක්ෂක ප්‍රශ්නයක් කිසිම හේතුවක් එහෙ මතුවෙන්නේ නැහැ. අපේ රටේ මුස්ලිම් ජනයෝ 108ක්. ඔව්. හරි. සුළු ජාතියක් කියලා පිළිගන්න. සුළු ජාතිය. රයිට්. මේ සුළු ජාතියේ කට්ටිය මේ මුස්ලිම් මේක වහගෙන යද්දී බහු ජාතිය 108ක්. ତොර සිංහල බහු ජාතිය. අපි කියමු සිංහලයි කියමු ක්‍රිස්තියන් කියමු 108ක් යන ඉතුරු හරිය. ඔව්. රයිට්. 92 නේ. 92ක්. 92ක්ම මේකට කැමති නැත්නම් ඒගොල්ලෝ කියනවනම් අනේ දෙයනේ මේ ගැනු ටික බලනකොට අපිට දුවන්න හිතෙනවා, අපිට බයයි කියලා. එතකොට අපේ මිනිස්සු තේරුම් ගන්න ඕන අපි දැන් ජීවත් වෙන්නේ සෞදි අරාබියේ නෙවෙයි. අන්න ඒ මතයට තමයි අපි හොඳයි. අන්න ඒ කතාව තමයි හරි. ඔව්. මේ මිනිස්සු මොළයට ගන්න ඕන මොකක්ද දන්නේ නැවයි.
අපි දැන් ජීවත් වෙන්නේ මේ සෞදි අරාබියේ නෙමෙයි. ඉස්ලාම් ආගමේ කියලා තියෙනම නම් මුණවහන්න ඕනේ කියලා ඉස්ලාම් ආගම සම්පූර්ණයෙන්ම අපිට පිළිබදින්න 100% මුස්ලිම් වෙන රටක් නම් ප්‍රශ්නයක් නැහැ. මේ මෙතන මේ 100% මුස්ලිම් වෙන රටක් නෙමෙයි. මෙතන ඉන්නේ 108ක් මුස්ලිම්. 108යි. 192ම අනිත් පැත්ත. රයිට්. හරි. ඔව්. අනිත් පැත්ත කියනවා නම් අපිට බෑ. ඒ මදිවට මේ මූණ වහගෙන ගිහිල්ලා නොයෙකුත් මිනිමරු හිටන් ගියා. එතකොට බුරුකාව ළඟට ඕනේ. මේ මෙතන මේ කොහෙවත් නෙවෙයි. ඔව්. මේ සරන්දකඩ හන්දියේ. ඔව්. සරන්දකඩ හන්දියේ දැන් අවුරුදු 5කට මිනිමරුමක් ගියා. ඔව්. මේ මිනිමරු කොහොමද කරේ? බුරුකාව නැගෙන. හොඳයි. ඒ මිනිසයා දැන් ආව බුරුකාව. හ්ම්. කළුපාටට ඔක්කොම ඇඳලා මූණත් වහලා බුරුකාවත් දාගෙන ආවා. හරි. ඔව්. එයාට මරන්න ඕන තිබුණේ එයාගේ හතුරෙක්. එයාත් මාළුක පණ මෑන් කෙනෙක්. එයා මාළු ලෑල්ල වැඩ එතකොට. ඔව්. එයාගේ ඇතුළේ තියෙන ලොකු පිහියක්. ඔව්. කාගේද? මේ මැරුම් කාපේ කෙනාගේ ඇතුළේ ලොකු පිහියක් තියෙනවා. මේ මිනිසයා මේ ඔක්කොම වහගෙන ආවිල්ලා එයාගේ එල්ලුව මාළු. එයා මාළු කැපුවා. මේ මිනිසයා එයාව කැපුවා. වැඩයිනේ. ආවරණය කරගත්ත බුරුකාව. ඒ නිසා ලංකාවට බුරුකාව ඌමනා නැහැ කියලාද මේ කෙලින්ම කියන්නේ? ලංකාවට බුරුකාව අවශ්‍ය නැහැ. ඒක හදවතින් ගරු කරන්න ඕනේ. මළුවිතුමෙක් කියනවා ලංකාවට බුරුකාව ඕනේ නැහැ කියලා. ඉතින් තා මොන කතාවද? ලංකාවට බුරුකාව ඕනේ නැහැ. මම ඊළඟ ප්‍රශ්නෙකට යන්නම්. ඇත්තද මේ මුස්ලිම් පිරිස් වලට, කියන්නේ මුස්ලිම් කාන්තාව ඉන්නෝනේ, සිංහලෙ බඳින්න බැරද? සිංහල ජාතියේ කවුරුවත් කසාද බඳින්න බැරද? ඒ හේතුව ඒක අපි සහයෝගිතාවයක් වර්ධනය කරගන්නට පුළුවන්. සමාජයේ දැන් ගොඩනැගිලි දින හැඩගැහැල දින විදියට හරි මුස්ලිම් ගෑනු කෙනෙක් සිංහල කෙනෙක් බඳිනවා නම් එයා නිකම්ම සමාජයෙන්ම කොන් වෙනවා. ඒ ඇතුළාන්තේ කසපහරවල් තියෙනව නේද? එහෙම සිංහල මිනිස්සෙක් එක්ක කසාද බැන්දොත් ඒකට කියලා කසපහරවල් නීතියක් නැහැ. මුස්ලිම් නීතියෙන් ශරියා නීතියෙන් ඒ වැරද්දට කසපහරවල් නැහැ. එතකොට පිරිමි කෙනෙක් සිංහල කාන්දාව බැන්දොත්? පිරිමි කෙනෙක් සිංහල කාන්දාව බැන්දත් ඒත් පිළිකොලක් හැටියට තමයි සලකන්නේ. ඒකට කියලා ශරියා නීතියේ කසපහරවල් මොකුත් නැහැ. ඒ වුණාට සාක්ෂියක් තියෙනවා. මට මතක නැහැ කොයි පල්ලේද කියලා කියන්න. කසපහරවල් 100ක් ගැහුවා. එක එක පල්ලිවල එක කෙනා හරි ආගමේ නීති රීති හරියට දැනගන්න නැතුව එක එක සෙල්ලම් කරනවා. ඒකට ආගම පලි නෑ. හතර දෙනෙක් බඳින්න පර්මිෂන් එක තියෙනවා. නීතිගත කරලා තියෙන ලංකාවේ. ලංකාවේ නීතිගත කරලා කියලා ලංකාවේ නීතියට ඕක ඇතුළත් වෙලා නෑ. මුස්ලිම් මිනිසියෙකුට ඉස්ලාම් ආගමේ හැටියට හතර දෙනෙක් බඳින්න පර්මිෂන් එක තියෙනවා. ඉතින් හතර දෙනෙක් බඳලා මුල් බඳපෙක්ක නට සාධාරණයක් කරනවානේ අන්තිම බඳිනකොට. මොකද කන්න බොන්න දෙන්න අඩුපාඩුවක් වුණා. හතර දෙනෙක් බඳින්න පර්මිෂන් එක තියෙනවා. හතර දෙනෙක් මේන්ටේන් කරන්න පුළුවන් මිනිසෙකුට. ඒ කියන්නේ සල්ලි කෝටි ගණනක් තිබ්බොත්, සල්ලි තියෙන්න ඕන කෝටි ගණන් සල්ලි තියෙන්න ඕන. හැම පැත්තෙම වියදන්න තමන්ට මේ ධනෙ තියෙන්න ඕන. දැන් මම ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ඒ හතර දෙනාට බැඳගෙමුකෝ. දැන් දරුවෝ හම්බෙනවනේ හතර දෙනාටම. ඔව්. ඒ හතර දෙනා හම්බෙන දරුවන්ට පව අසාධාරණයක් සිදු වෙන්නේ සමහක් වෙලාවට. කොච්චර සල්ලි තිබ්බත් ආදරයේ සෙනෙහසේ කරුණාවේ අඩුපාඩුවක් ලැබෙන්නට පුළුවන්. එහෙම අසාධාරණ එක්කෙනෙක් බඳපු ළමයන්ට සිද්ධ වෙනවා. ඔව්ද? එක හරියට කරගන්නකො බැරි කොට කොහොමද හතරක් බෙදලා වෙ කරගන්නේ? එතකොට මේක මම මෙහෙම දෙයක් අහන්න. එතකොට මේ ලංකාව ආක්‍රමණය කරගන්න දහදන්නේ හතර හතර බෙදලා. හතර හතර බඳලා ලංකාව ආක්‍රමණය කරගන්න එහෙම අදහසක් නැහැ. ඉස්ලාම් නීති පොතේ තියෙන්නේ හතර දෙනෙක් බඳින්න පුළුවන්. ඉස්ලාම් කියන එක මේ ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයිනේ. අපි දැන් ඔබතුමා දැන් මගෙන් ප්‍රශ්නේ අහන්නේ මේ ඉස්ලාම් එක මේ ලංකාවට විතරක් සීමා කරගෙන. මේක ඉස්ලාම් කියන එක ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයිනේ. මේක අද මුළු ලෝකෙම හැමතැනම කෝටි ගණන් මිනිස්සු අදහන ආගමක්. ඒක ඇත්ත. ඒතර සිකුරාදේ පල්ලියෙන්නේ මොකද? අනිවාර්ය කරලා තියෙන්නේ. 5 ටයිම් ප්‍රයාස් කියලා තියෙනවා. 5 ටයිම් ප්‍රයාස් කියන්නේ දවසේ 5 වාරක් ප්‍රයාස් කරන එක. 5 ටයිම් ප්‍රයාස්.
මෙතන තියෙන පල්ලිය අපිට දැන් දවසට පස් පලක් සිකුරාද දවසට අර 5 ටයිම්ස් වලින් දවල් 12ට තියෙන ප්‍රයාසක තියෙනවන හැමදාම කරන එක ඒක ගම් එක එක ඒරියාස් වල ඉන්න ඔක්කොම එකතු වෙලා කරන එක තමයි හරි ක්‍රමය. එහෙම එකතු වෙලා ඒ ප්‍රයාසක අපි නඩත්තු කරනකොට තමයි ගමේ කවුද නැද්දේ නැත්තේ ගමට දැන් කවුද අලුතෙන් ඇවිල්ලා ඉන්නේ හරි කවුරු හරි අසනීපියෙන් ඉන්නවද ඒ මේ තොරතුරු ඔක්කොම ඔතන නිකම්ම කතා බහ වෙනවා. එතකොට මේක සහයෝගිතාවය වර්ධනය කර ගැනීම අදහස් කියන්නේ හරහා කියන්නේ සහයෝගිතාවය වර්ධනය කර ගන්නට තමයි පල්ලියට ගඳවන්නේ. එහෙනම් පල්ලියට ගඳවන්නේ සිකුරාදා ඒ ලොහර් ප්‍රයාසකට විතරයි. එතකොට දුප්පත් මිනිස්සුන්ට සල්ලි දෙනවද පල්ලිය? දුප්පත් මිනිසුන්ට සල්ලි දෙනවා ජීවිතේ ගෙනියන්න පල්ලිය. පල්ලිය හරහා දුප්පත් මිනිසුන්ගේ ආර්ථික නගා සිටවන්න ක්‍රම පරිපාටියක් හදලා තියෙනවද? මම මේ කෙලින්ම ප්‍රශ්නය. සමහර පල්ලිවල තියෙනවා. හැම පල්ලියකම නෑ. එතකොට සමහර පල්ලිවල තියෙනකොට අර සහරාන්නේ එදා කරා වගේ බැංකු තියෙනවද පල්ලිවල ඇතුලේ? පල්ලිවල බැංකු නෑ. පල්ලිවල බැංකු නෑ. සමහර පල්ලිවල ඒගොල්ලෝ ගමෙන් කලෙක්ෂන් කරලා යම් පවුලක් ඉන්නවා නම් ඊටාම අන්තිම දුප්පත් පවුලක්. ඒ පවුලේ ඉන්න ළමයින්ට ඉස්කෝලේ යන්න බෑ. හරි දුප්පත්. එහෙම නැත්නම් GC එක පාස් කරලා තියෙනවා ඇඩ්වාන්ස් ලෙවල්ස් කරගන්න පන්ති වලට ගෙවන්න සල්ලි නෑ. පිට ගිහි ඉගෙන ගන්න ඕන බෝඩින් වලට යවන්න ඕන සල්ලි නෑ. හරි ඒ වගේ දේවල් වලට සමහර පල්ලිවලින් දැන් ගාල්ලේ ඒ වගේ ඒ විදිහට කරන එක පල්ලියක්වත් නෑ. සමහර පල්ලිවලින් එහෙම ස්කෝලර්ෂිප් එකක් ඒගොල්ලෝ දෙනවා ෆන්ඩ් එකක් කලෙක්ට් කරලා. එතකොට මොළේතුමනි සෝෂල් සර්විස් එකක් හැටියට ඒක පල්ලිය අනිවාර්ය කටයුත්තක් නෙවෙයි. එතකොට මම ඊළඟ ප්‍රශ්නය අහන්න. ළමා විවාහ ලංකාවේ තියෙනවා දැකලා තියෙනවනේ. ළමා විවාහය කියන්නේ මොකද්ද? ළමා විවාහ කියන්නේ වැඩිහිටිය අවුරුදු 60 ගාතපු කට්ටිය අවුරුදු 18 කෙල්ලෙක්ව සාදපදින කට ළමා විවාහය. ලංකාවේ ඒ පුරුද්ද නැහැ. ඉතින් මම අහන්නේ ඉස්ලාම් ආගම ගැන. ලංකාවේම ලංකාව මිහිර කරන්න එපා. ඉස්ලාම් ආගමේ ඇයි ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ? ඉස්ලාම් ආගමන ගැන පොදුවෙන් ආවොත් දැන් ලංකාවේ අපි ලාංකික මිනිස්සු ඉන්නවානේ. ඔව්. අපි ලාංකිකයෝ. අපි අවුරුදු 50ක් යනකොට 55ක් යනකොට අපිට පෙන්ෂන්. ඔව් පෙන්ෂන්. අනිත් පැත්තේ රොටේෂන්. අපිට පෙන්ෂන්. පෙන්ෂන්. රයිට්. ඒ පෙන්ෂන් එක මේ සජයේ සේවයේ පෙන්ෂන් එක විතරක් නෙවෙයි. අනිත් පැත්තනුත් පෙන්ෂන්. හරි. ඔව්. මේක මේ රටේ ස්වභාවය. අරාබි රටවල් බලනකොට අවුරුදු 70යි 70ත් පණ තියෙනවා 70යි ඒ වුණාට මොකෝ දෙයා ස්ට්‍රොංග දෑනා අපිට වැඩි ඒගොල්ලෝ ශක්තිමත් ඒ නිසා ඒගොල්ලෝ කාර්යශීලී පණ තියෙන නිසා වැඩි යනවා නෑ ඒගොල්ලන්ට ජීවිත කාලය තියෙනවනේ හරි දිගයි රයිට් හරි දිග ඔව් ඒ හින්දා ඒක ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒ වුණාට සමාජ කලාවට අවුරුදු 12 කෙල්ලෝ බඳින කොට අසාධාරණයිනේ හා අවුරුදු 12 මම දැක්කා වීඩියෝ එකක් තියෙනවා අන්තර්ජාලයේ අවුරුදු 12 පුංචි දරවියක් අසාද බඳිනවා අවුරුදු 45ක මුස්ලිම් 45ක මිනිස්සුක අසාද බඳිනවා ඔව් හරි අපිට දැන් අසාධාරණයි කියලා පේනවා ඔව් ඒ කසාදේ කරගත්තේ ඒ පවුල අය මොන හේතුවක් උඩද මේක කරේ ඉතින් නොතේරනවනේ කෙල්ලෙකුට ඒත් කෙල්ලට කිසි දෙයක් අපිට තේරනවා කෙල්ලෝ මේ පොඩි කෙල්ලෙක් කියලා ඔව් හැබැයි ඒ කෙල්ලා ගහම වැටිච්ච කෙල්ලෙක් නෙවෙයිනේ ඒ කෙල්ලට අම්මලා ඇති තාත්තලා ඇති ඒගොල්ලෝ කැමැත්තෙන් මේක කරේ ඒගොල්ල කැමති වෙන්න හේතුව මොකද්ද? දැන් අපි දැන් කැමති වෙන්න හේතුව එක මුදල වෙන්න පුළුවන්. මොන හරි වෙන්න පුළුවන්. ඒ කැමැත්තට මොන හරි තව එක තමයි. සාධක තියෙන්න පුළුවන්. හරි. මම මේ හැම කතාවට එන්න. අම්මලා සල්ලි වලට කසාද බඳින්න පුළුවන්. හරිද? මාතෘකාවක අම්මලා සල්ලි වලට දුන්නා අවුරුදු 45 එක්කෙනාට අවුරුදු 12 කෙල්ල. හරිද? ඒ වුණාට ඒ කෙල්ලට කිසි ආදරය ස්නේහසක් කරුණාවක් තේරෙන්නේ නැහැ තාම අවුරුදු 12 කියන්නේ. අපි අවුරුදු 20 ගණන් වෙලත් සමහක් වෙලාවට කෙල්ලෙකුට ආදරයක් තේරෙන්නේ නැහැ. වයසක් තියෙනවා. ඕනම දෙයක සීමාවක් තියෙනවා. ඔව්. ඒ නිසා ඒ කෙල්ලට අවුරුදු 25 යද්දී එදාට ගොඩක් කලකිරෙන්නට පුළුවන්. කලකිරෙන්න පුළුවන්. ඒ නිසා ඒ නීතිය ඒ සිස්ටම් එක චේන්ජ් කරන්න අපිට ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහෙවත් බැරිද ඒක හදාගන්න. ලංකාවේ නම් එහෙම හරි අඩුයි. ওই කියන කතාව ලංකාවේ නම් හුඟක් අඩුයි. එවනාට මොකෝ පිටරටවල ඕක සාමාන්‍යම මේ කෙරෙන දෙයක් පිටරටවල
ඉතින් ඔබතුමා දැන් අහනවා අර පෞරුදු 12 කෙල්ල. හරි? ඒ කෙල්ල මේ ලෝක දෙයක් දන්නේ නැති කෙල්ලේ. ඔව්. හරි? ඔව්. කිසිම ජීවිතය ගැන පළපුරුද්දක් නැති කෙල්ලේ. අත්දැකීමක් නැහැ කියලා කෙටිම කෙල්ලින් මේ කියන්නේ. ඒ වගේ කෙල්ලෙක් තමයි. ඔව්. හරි? පිටරට වලවල නම් ඒක එච්චර දුරට බලපාන්නේ නැහැ ඒ සමාජයේ ඒ විදිහට හැදගැහිලා තියෙන හින්දා. අපේ සමාජයේ ඔයගේ හැඩගැහෙන නැති හින්දා තමයි අපිට මේක ලොකු ප්‍රශ්නයක් හැටියට පේන්නේ. අපි සංස්කෘතියේ කෝණයකට හිර වෙලා ඉන්නේ මිනිස්සු. ලංකාවේ මිනිස්සු කියන්නේ. ආ සංස්කෘතියක් අපිට තියෙනවා. අපිට තියෙනවා දර්ශනය. ආ ඒ නිසා ලංකාවේ කිසිසේත්ම අනුමත කරන්නට බෑ. ලංකාවේ බෞද්ධ ජනතාවෙත් එහෙම කරන්නේ නැහැ. මුස්ලිම් ජනතාව කරනවා නම් මම හිතනවා 100ට එක කොට නැතුව ඇති. right අන්තිම පොඩි පොඩි percentage එකක් තමයි තියෙන්නේ ඔය. ඒක ඔබතුමා හදවතට ඒක අනුමත කරනවා. ඔව්. ඒක අනුමත කරනවද? මොකද්ද? බාල විවාහ අනුමත කරනවද? බාල විවාහය කියන්නේ දැන් රජයෙන් නීතියක් දීලා තියෙනවා 18 යවුද්ද. නෑ මම ඒක නෙමෙයි මං අහන්නේ. ඔව්. ඉස්ලාම් ජාතිකයේ හැටියට ලංකාවේ එහෙම දෙයක් සිදු වෙනවා කැමති නැහ. මම කැමති නැහැ. කැමති නැහැ. හරි. වෙලාව යන නිසාත් අවසන් ප්‍රශ්නෙට මම මේ විදිහට එනවා. මුලින් අහලා ඉන්න මේ පාර චන්දදුන්න ගෝඨාභයටද? චන්දදුන්න ගෝඨාභයටද? මම ඔව් මම චන්දදුන්නේ සජිත් ප්‍රේමදාසට. හේතුව? හේතුව තමන්ට කියලා જાතියක් ලංකාවේ හදාගන්නද? තමන්ට කියලා જાතියක් හදාගන්න නෙවෙයි. එහෙම જાතියක් මේ හදන්නත් බෑ. ඒක නිකන් බොරු කතාවක් ඕක. හේතුව මොකක්ද දන්නවයි? සජිත් මාත්‍යාගේ ඒ මැනිෆෙස්ටෝ එකේ තිබිච්ච කරුණු ෆ්ලෙක්සිබල් flexible කියලා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ කරු සමහක් කරනු තිබ්බා බොරු මේ බයිලා බේගල් හදලා. ඒකේ ඉතින් කවුරුත් කියන කතාවක් නේ දේශපාලනේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මම ඩයිනමෝවා. ඒක බොරුයි කියලා ඒගොල්ලෝ කියනෝ මේගොල්ලෝ කියන එක බොරු කියලා. 99%ක්ම මුස්ලිම් ජාතිකයෝ දමිළ ජාතිකයෝ ඡන්ද දුන්නේ සජිත් ප්‍රේමදාසට මේ ලංකාව බෙදාගන්න නෙමේද? ලංකාව බෙදාගන්න බෑනේ මේක මේ මොකද්ද තියෙන්නේ මේක බෙදන්න? දෙ උත්සාහ කරනවා දැන් සහරාන් පාව උත්සාහ කරේ ලංකාව පැතිකඩක් එක පැතිකඩක් ගන්නනේ සහරාන් කියන ගා පිස්සෙක් නේ ඌ ඔමෙතෙක් නේ රයිට් එතකොට ඔබතුමා කියන්නේ ලංකාව අපි සහයෝගිතාවෙන් ඉන්න ඕනේ කියලාද ලංකාවේ මේ රට සංවර්ධනය වෙන්න ඕන නම් අපි දන්නවනේ අවුරුදු 30 යුද්ධ කාලේ රට ගිය තැන ඔව් රට ගිය තැන අපි හොඳට දන්නවා කොහෙද කියලා නැවතුනේ හරි මේ රට සෞභාග්‍යමත් රටක් හැටියට මේක රට සංවර්ධනය වෙන්න ඕන නම් රට තුල ඉන්න සියලුම ජාතීන් අතර සහයෝගය සංහිඳියාව සහෝදරත්වය සමගිය තියෙන්න ඕන. නැතුව එක කොටසක් එක පැත්තකට අදිනවා තවත් කොටසක් තව පැත්තකට අදිනවා. එතකොට හැමදාම මේක හැදා දෙන්න පුළුවන්. එච්චරයි වෙන්නේ. ඔව්. මම අහනවා. මුස්ලිම් සමාජය විසින් අපේ රටේ අනාගතය වර්තමානය කොහොම විදිහටද දකින්නේ? මුස්ලිම් සමාජය අපි දකින්නේ අපි මුස්ලිම් හැටියට නිතර හැමදාම සාමයට සමාදානයට ඒ පැත්තට තමයි අපි යන්නේ. රටවල සාමය සමාදානය සංවිධානයේ හැමදාම තියෙන්න ඕනේ කියලා තමයි අපේ අද ලෝකයට දෙන පණිවිඩය මොකද්ද මුස්ලිම් ජාතිකයෙක් හැටියට? ලෝකයට දෙන මේ පණිවිඩය මොකක්ද දන්නවයි? ලංකාවේ මුස්ලිම් ජනයෝ තමන් 108ක් විත්තිය හරියාකාරව තේරුම් අරගෙන මේ ලංකාවේ මේ රටේ ස්වභාවයත් හරි හැටි දැනගෙන මම මුස්ලිම් කියලා මට වෙනම කොස්ගෙඩියෙකුයි ඔබතුමා බෞද්ධය කියලා ඔබට වෙනම කොස්ගෙඩියෙකුත් ගහ හැදෙන්නේ නැහැ. එකම කොස්ගෙඩිය. එකම කොස්ගෙඩිය තමයි. ඔව්. මම මුස්ලිම් ඔබතුමා බෞද්ධ කියලා දෙන්නම මැරෙනට පස්සේ මේ මහ පොළොවට තමයි යන්නේ මම උඩ යනවා ඔය යට යනවා කියලත් නෑ මේ අපි ආශ්වාස ප්‍රශ්වාස කරන මේ වාතය මේ මුස්ලිම් වාතය දෙමළ වාතය සිංහල වාතය බෞද්ධ වාතය කියලා එහෙම වාතයකුත් නෑ රයිට් මේ මිනිසා කියන එක මුස්ලිම් වුණත් බෞද්ධ වුණත් කතෝලික වුණත් හින්දු වුණත් ඒ මිනිහා මිනිහමයි. මිනිස් අයිතිවාසිකම් මනුෂ්‍යත්වයට ගරු කරලා සීල දනාම
එකාමෙන් ඉන්න කියලා පඩිවිඩේ දෙන්නේ. මිනිස්සය කියලා හිතාගෙන මිනිස්සත්වයට බුල්තන් දීලා ජීවත් වුණොත් රටත් වර්ධනය වෙනවා, සන්තෝෂයෙන් සාමයෙන් ජීවත් වෙන්නත් පුළුවන්. ගෝඨාභය පාලනය හොඳයි. ගෝඨාභය පාලනය හොඳයි. ගෝඨාභය මහත්තයාගේ පාලනය හොඳ නරක කියන්න තව කල් යන්න ඕනේ. ඊළඟ දේන් බලමු නේද අපි. ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් සමු ගන්නවා ඔබට මම හිතනවා වැදගත් දේවල් ඉදිරිපත් වෙන්නේ නැති සහයෝගිතාවය කොහොමද ජීවත් වෙන්නේ ලංකාවේ කොහොමද අපි හොඳට හැසිරෙන්නේ කියන පණ වීඩියෝ ඔබට දෙන්නේ නැති. යටින් සටහනක් තියලා යන්න ඔබේ අදහස් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම මතක් කරනවා 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඔබට ජය වේවා කරන කියන හැමදේම සාර්ථක වේවා. හදවතින් ප්‍රාර්ථනා කරනවා බලන්ගෙන ආදරණීය මුස්ලිම් ජාතියට ඒ වගේම සීලු ජාතීන්ට එකට ජීවත් වෙන්න මේ අවුරුද්ද හේතු වේවා කියලා. කිසිද කරදරයක් බාධාවක් තොරව ලස්සන අවුරුද්දක් හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය වේවා. සලාම් අලයිකුම්. සලාම් අලයිකුම්. ජය වේවා.